ගනුදෙනු ගිනුම්ගත කරන්න දැන් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් දිත්ත සටහන් මූලධර්ම පාවිච්චි කරලා ගනුදෙනුවක දිත්ත බලපෑම දිත්ත සටහනක් විදියට හර බැර කියලා ගිනුම් වලට පිටපත් කරා. එහෙම ගනුදෙනු පිටපත් කරාට පස්සේ කිසියම් කාල පරිච්ඡේදයක අවසාන දිනේදී, ඒ කියන්නේ මාර්තු මාසේ නම් මාර්තු 31, ජනවාරි මාසේ නම් ජනවාරි 31, පෙබරවාරි මාසේ පෙබරවාරි 28 අපිට සිදු වෙනවා ගිනුම් ශේෂ කරන්න. එතකොට ගිනුම් පිළියෙල කරන්නේ ඉහළ සිට පහළට. ඒ කියන්නේ ජනවාරි මාසේ වරුණාම පෙබරවාරි මාසේ ගනුදෙනු සටහන් වෙන්නේ ඒ ගිනුමෙම පහළ කොටස. කෙනෙක් ගිනුම් පිළියෙල කරන්නේ ඉහළ සිට පහළට. දැන් ගහක් වර්ධනය වෙන්නේ යට බිම ඉඳන් උඩටනේ, පහළ සිට ඉහළට. නමුත් ගිනුම් කරනේදී ගිනුම් පිළියෙල කරන්නේ ඉහළ සිට පහළට. ජනවාරි මාසෙට පහලින් තමයි පෙබරවාරි මාසේ ගනුදෙනු වල ප්‍රතිඵල පිටපත් වෙන්නේ. පෙබරවාරි වලට පහලින් තමයි මාර්තු මාසේ ගනුදෙනු පිටපත් කරන්නේ. ඒතර ගිනුම් ශේෂ කරද්දී ගිනුමේ ශේෂය අපි පහලටයි ගෙනියන්නේ. ඇයි? ජනවාරි මාසෙන් පස්සේ පෙබරවාරි මාසේ තොරතුරු තියෙන ඒ ගිනුමෙම පහල නිසා. හරි, එතකොට ඒ කිව්ව කාරණේ ඔයා හොඳ හැටි අවබෝධ කරගන්න ඕන. ගිනුමක වම් පැත්ත අර දකුණු පැත්ත බැර කියලා. නමුත් ගිනුමක එකතුව සහ ශේෂය කියන්නේ දෙකක්. බොහෝ අය මුල් කාලෙදී ගිනුමේ එකතුව තමයි ශේෂය කියලා වැරදියට හඳුනගන්නේ. ඒතර ශේෂ කියන්නේ එකක්, ගිනුමේ එකතුව කියන්නේ තවත් එකක්. ඒතර මේ මුදල් ගිනුම දිහා බලන්න. මුදල් ගිනුමේ හර පැත්තේ තියෙන අගයන් දෙකේ එකතුව 300ක්, බැර පැත්තේ තියෙන අගයන් තුනේ එකතුව 100ක්. එතකොට ගිනුමක් තුලණය කරද්දී අපි මොකද කරන්නේ? ගිනුමේ වැඩි පැත්ත තමයි හඳුනගන්නේ. ඒ කියන්නේ හර පැත්ත වැඩි. ඒ වැඩි පැත්ත එකතුව අපි ලියනවා කොච්චරක්ද? 300ක් කියලා. එතකොට මේ ශේෂයද? නැහැ. මේ තමයි ගිනුමේ එකතුව. එතකොට මේ පැත්ත වෙනම එකතු කිරීමත් මේ පැත්ත වෙනම එකතු කිරීමත් වැරදි. ඒ කියන්නේ සමහර ළමයි මෙතන 100ක් කියලා ලියනවා. එතකොට 300යි 100යි සමාන වෙන්නේ නැහැ නේ? තුලණය කරනවා කියන්නේ තුලණය කරනවා කියන්නේ දෙපැත්ත හා සමාන වෙනවා. එහෙනම් අර පැත්ත වෙනමත් බැර පැත්ත වෙනමත් එකතු කිරීම වැරදි. ඔයා මොකද්ද කරන්න ඕන? වැඩි පැත්තේ එකතුව ඔයාගෙන ඒ එකතුව ගිනුමේ දෙපැත්තෙම සටහන් කරන්න ඕන. නැතුව හර වෙනමත් බැර වෙනමත් එකතු කිරීම ගිනුම් තුලණය කිරීමේදී නොකළ යුතු දෙයක්. ගිනුමක් ශේෂ කරන්නේ නැත්නම් ගිනුමක් තුලණය කරන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න මම බෝඩ් එකේ සටහන් කරලා තිනු ගිනුම් 6ක්. එතකොට මේ ගිනුම් 6 අභ්‍යාස 6ක් විදියට අපි සලකලා එකිනෙක ගිනුම ශේෂ කරලා ගිනුමක් ශේෂ කරන්න නැත්නම් තුලණය කරන්න අවශ්‍ය මූලික දැනුම ලබා ගමු. හරි, මුලින්ම ආට පේන මුදල් ගිනුම. එතකොට මේ මුදල් ගිනුම දිහා බැලුවම මුදල් ගිනුමේ වැඩි පැත්ත හඳුන ගන්න ඕනනේ. හර පැත්තේ යගේ 50ක්, බැර පැත්තේ යගේ 40ක් ගිනුමක් තුලණය කරන්න අපි මුලින්ම කරන්න ඕන ගිනුමේ වැඩි පැත්ත හඳුනා ගන්න ඕන. ඉතින් මුදල් ගිනුමේ වැඩි පැත්ත හර පැත්ත කීයද? අගය 50. එතකොට ගිනුම තුලණය වෙන්න නම් දෙපැත්තම එක සමාන අගයක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ අපි ගිනුම් බැලන්ස් කරනවා කියන්නේ. තුලණය වෙන්න නම් ගිනුමේ දෙපැත්ත එක සමාන වෙන්න ඕන. එතකොට වැඩි පැත්ත එකතුව එයා ගන්න 50ක් කියලා. එතකොට ඒ එකතුව බැර පැත්තේ තිබුණොත්නේ ගිනුම තුලණය වෙන්නේ. ගිනුමක් තුලණය වෙන්න සමබර වෙන්න ගිනුමේ හර පැත්තේ අගය 50 නම් බැර පැත්තේ මුළු අගයත් 50ක් වෙන්න ඕන. නමුත් හර පැත්තේ 50ක් තියෙනවා. බැර පැත්තේ 50ක් නැහැ. තියෙන්නේ 40ක්. එතකොට ගිනුමේ පෙන්වන වෙනස කොච්චරක්ද? 10ක්. ආන්නේ වෙනසට තමයි අපි ශේෂය කියන්නේ. ගිනුමේ වැඩි පැත්ත දෙපැත්තම සටහන් කරාම අඩු පැත්තේ වෙනසක් පෙන්වනවනේ. ආන්නේ වෙනස තමයි ශේෂය කියන්නේ. එතකොට මේ ශේෂය ඊළඟ මාසෙට ගෙන යන්න ඕනනේ. එතකොට අපි මේ ශේෂය ගිනුමින් පහලට ගෙන එනවා. ශේෂය පහලට ගෙන ආවා කියන එක කෙටි කරාම, ශේෂය පහලට ගෙන ගියා කියන එක කෙටි කරාම අපි කියනවා ශේෂය පාගේ කියලා. ඒක සමහරවිට පාගේ ශේෂය කියලා දිනන ඇති. එයත් නිවැරදි. නමුත් ශේෂය පහලට ගෙන ආව නිසා අපි ශේෂය පාගේ කියලා සටහන් කරමු. එතන මේ 10 ඊළඟ කාල පරිච්ඡේදය මේ ජනවාරි නම් පෙබරවාරි වලට ගෙනාවනේ. ඒ කියන්නේ ඉදිරියට ගෙනාව. මොනවද ශේෂය? ශේෂය ඉදිරියට ගෙනාව අපි කියමු ශේෂය
ඊගේ කිය. ශේෂය ඊගේ කිය. අපි තව උදාහරණයක් බලමු. බැංකු ණය ගිණුමක් අපිට දීලා තියෙනවා. ඒතර බැංකු ණය ගිණුම දිහා බැලුවම ඔයාලට පේනවා බැර පැත්තේ අගය 60ක්, හර පැත්තේ අගය 40ක්. ගිණුමක් තුලණය කරද්දී පළවෙනි පියවර මොකක්ද? ගිණුමේ වැඩි පැත්ත හඳුනා ගන්න එක. අබැර පැත්ත වැඩි. කීය දාගේ 60ක්. ඒකතුව ගිණුමේ දෙපැත්තෙම තියෙන්න ඕනද? ඔව්. ඒතර මේ ඉරි ඇතුළේ ලියන්නේ මම මොකක්ද? ශේෂයද ගිණුමේ එකතුවද? මේ ලියන්නේ ගිණුමේ එකතුව. 60යි 60. මේ පැත්තේ ඇත්තටම 60ක් තියෙද? ඔව්. ඒ කියන්නේ වෙනසක් නැහැ. එකතුව 60. මේ පැත්තේ ඇත්තටම තියෙන්නේ 60ක්ද 40ක්ද? 40ක්. නමුත් අපි ගිණුම තුලණය කරන්න එකතුව 60ක් කියලා ලියලා තියෙනවනේ. ඒ කියන්නේ අපිට මෙතන වෙනසක් පෙන්නනවා කීයකද? 20. ආන්නේ 20 තමයි ශේෂය කියලා කියන්නේ. එතකොට මේ ඉරි දෙකට උඩින් අපි හැමතිස්සෙම ලියන්න ඕනේ මොකක්ද? ශේෂය පහළට ගෙන ගියා කියලා. ශේෂය පාගේ කියලා. එතකොට මේ 20 ඊළඟ මාසයට නැත්නම් ඊළඟ කාල පරිච්ඡේදයට අපි ඉදිරියට ගෙන යනවා. එකට අපි කියනවා ශේෂය ඉදිරියට ගෙන ගියා. ඒවත් ශේෂය ඊගේ කියලා. එතකොට ගිණුමක පාගේ සහ ඊගේ සටහන් වෙන්නේ කතිරේක හැඩයට. ඒ කියන්නේ පාගේ හරට සටහන් වුණොත් ඊගේ යන්නේ බැර පැත්තට. පාගේ බැරට සටහන් වුණොත් ඊගේ යන්නේ හර පැත්තට. හරි, අපි තවත් ගිණුම් කිහිපයක් ශේෂ කළ බලමු. ඊළඟට අපි ඔයාලට පේන්න තියෙනවා ණය ගැති කියලා ගිණුම. මේ ණය ගැති ගිණුමේ හර පැත්තේ අගය 100ක්. නමුත් බැර පැත්තේ තියෙන 70ක්. ගිණුමක් තුලණය කරද්දී පළවෙනි පියවර තමයි ගිණුමේ වැඩි පැත්ත එකතුව හඳුනා ගන්න 100ක්. ඒ එකතුව ගිණුම තුලණය වෙන්න නම් ගිණුමේ බැර පැත්තේ 100ක් කියලා ලියන්න ඕනද? ඔව්, 100. නමුත් බැර පැත්තේ තියෙන්නේ කොච්චරක්ද? 70ක්. ඒ කියන්නේ වෙනස කොච්චරද? 30ක්. ආන්නේ වෙනසට අපි මොකද්ද කියන්නේ? ශේෂය පහළට ගෙන ගියා. ඉරි දෙකට උඩින් ලියන වෙනස නිතරම ශේෂය පාගේ. අපි කියන අඩු පැත්ත පාගේ කියලා. ඉතින් මේ අගය ශේෂය ඉදිරියට ගෙන ගියා කියලා ගිණුමේ පහළින් සටහන් කරන්න ඕන. පාගේ බැරට නම් ඊගේ සටහන් වෙන්නේ හරට. අපි තව ගිණුමක් බලමු. ණය හිමි ගිණුම. ඉතින් මේ ණය හිමි ගිණුමේ බැර පැත්තේ 200ක්, හර පැත්තේ 190ක් තමයි සටහන් වෙන්නේ. ගිණුම තුලණය කරන්න වැඩි පැත්තේ අගයනේ හඳුනා ගන්න ඕන. ඒ කියන්නේ 200ක්. ඉතින් ගිණුම තුලණය වෙන්න නම් දෙපැත්තම එකතුව 200ක් වෙන්න ඕනද? ඔව්. ඒකනේ තුලණය කරනවා, නැත්නම් බැලන්ස් කරනවා කියන්නේ. බැර පැත්තේ එකතුව 200ක් කියන එක අපිට පැහැදිලි. නමුත් හර පැත්තේ එකතුව 200ක් නෙවෙයි, 190ක් තියෙනවා. එහෙනම් වෙනස කොච්චරක්ද? 10ක්. ඒ වෙනසට අපි මොකද්ද කියන්නේ? ශේෂය. මේ ශේෂය අපි මොකද කරන්නේ? ගිණුමේ පහළට ගෙන යනවා. ආයක නිසා ඉරි දෙකට උඩින් තියෙන අගයට අපි කියන්නේ ශේෂය පහළට ගෙන ගියා කියලා. ඒතර මේ 10 ඉදිරියට ගෙන යනවනේ. අපි කියනවා ශේෂය ඉදිරියට ගෙන ගියා. ශේෂය ඊගේ කියලා. හරි. අපි තව ගිණුමක් බලමු. ඒ තමයි විදුලි ගාස්තු ගිණුම. ඒතර විදුලි ගාස්තු කියන්නේ අපේ වියදම. මේ විදුලි ගාස්තු ගිණුමේ තියෙනවා 60ක අගයක් හර පැත්තේ. බැර පැත්තේ තියෙන අගය 0ක්. ඒතර ගිණුම තුලණය කරද්දී මුලින්ම කරන්න ඕන ගිණුමේ වැඩි පැත්ත හඳුනා ගන්න එකනේ. ඒතර 60 සහ 0 තමයි අපිට තියෙන්නේ. වැඩි අගය 60නේ. ආන්නේ 60 අපි ගිණුමේ දෙපැත්තෙම සටහන් කරමු. ඒතර හර පැත්තේ එකතුව 60ක් කියලා ඔයාලට පිළිගන්න පුළුවන්. නමුත් බැර පැත්තේ 60ක් නැහැ. තියෙන්නේ 0ක්නේ. ආයි කියන්නේ වෙනස කොච්චරක්ද? 60ක්. ආන්නේ වෙනසට අපි කියන්නේ ශේෂය කියලා. මේ ශේෂය අපි ගිණුමේ පහළට ගෙන යන නිසා ශේෂය පාගේ කියලා ලියනවා. නිතරම අඩු අගේ ශේෂය පාගේ කියලා ලියනවා. ගිණුමේ පහළින් ලියවෙන ගාන අපි කියන්නේ ශේෂය ඉදිරියට ගෙන ආවා, නැත්නම් ශේෂයීගේ කියලා. එකතුවට උඩින් ලියන අගේ ශේෂය පාගේ, එකතුවට පහළින් ලියන අගේ ශේෂය ඊගේ කියලා. තව එක ගිණුමක් බලමු අපි. ඒ තමයි කුලී ආදායම් ගිණුම. ඒතර කුලී ආදායම් ගිණුමේ හර පැත්තේ 0ක්, බැර පැත්තේ තියෙන්නේ 35ක්. වැඩි අගය 35යි. ගිණුමේ දෙපැත්තෙම සටහන් කරන්න. එතකොට බැර පැත්තේ 35ක් තිබ්බට හර පැත්තේ තියෙන්නේ 0ක්නේ. ආයෙනම් වෙනස කොච්චරක්ද? 35ක්. ඉරි දෙකට උඩින් නිසා අපි කියන්නේ මොකක් කියලාද?
ශේෂය වාගේ කියලා. ඉරි වලට පහලින් නිසා අපි කියන්නේ කොහොමද? ශේෂය ඊගේ කියලා. ඒතර ශේෂ කරනවා කියන්නේ ගිනුමක වැඩි අගය දෙපැත්තේ ලියලා අඩු අගය ශේෂය පාගේ විදියටත් වැඩි අගය ශේෂය ඊගේ විදියටත් හඳුනා ගන්න ඕන. සමහර ගිනුම් වල ශේෂය ගේ ඉන්නේ බැරට නමුත් සමහර ගිනුම් වල ශේෂය ගේ ඉන්නේ හරට. ඒතර ශේෂය පාගේ සටහන් වෙන්නේ ගිනුමේ අඩු පැත්තට ශේෂය ඊගේ සටහන් වෙන්නේ ගිනුමේ වැඩි පැත්තට. ශේෂය ඊගේ සටහන් වෙන්නේ ගිනුමේ වැඩි පැත්තට ශේෂය පාගේ සටහන් වෙන්නේ ගිනුමේ අඩු පැත්තට. හොඳයි අපි තව උදාහරණ කිහිපයක් සාකච්ඡා කරමු. අපි මේ ගිනුම් ටිකක් ශේෂ කරමුකෝ. එතකොට මෙතන තියෙනෝනේ ගණුම් ගිනුමක්. ගණුම් ගිනුමේ හර පැත්තේ තියෙන මුළු අගේ 150ක්. බැර පැත්තේ කිසිම අගයක් සටහන් වෙන්නේ නැහැ. දැන් ඔයාලට ගණුම් ගිනුම ශේෂ කරද්දී මොකද්ද කරන්න ඕන? ගිනුමේ වැඩි පැත්ත හඳුනා ගන්න. තර්කයක් නැහැ. හරට අගේ වැඩි 150ක්. ගිනුම තුලණය වෙන්න නම් ගිනුමේ බැර පැත්තේ මුළු එකතුවක් කීයක් වෙන්න ඕනද? 150ක්. ගිනුම තුලණය වෙන නිසා අපි එකතුව සමානව සටහන් කරනවා. එතකොට මේ 150 කියන්නේ ගිනුමේ එකතුව. මේ එකතුවට ඉහළින් වාඩ පේනෝනේ බිඳුවක් නේ තියෙන්නේ. එතන බැර පැත්තේ මුළු වගේ 150ක් වෙන්න වෙනසක් තියෙනවනේ 150ක්. ආන්නේ වෙනසට තමයි අපි ශේෂය කියලා කියන්නේ. ඊරි දෙකට උඩින් තියන අගේ නිතරම ශේෂය පාගේ ඒක එකතුවට යටින් අපි අගේ ලියමු ශේෂය ඊගේ කියලා. ශේෂය ඊගේ කියලා. හරි තව ගිනුමක් ශේෂ කරමු. ඒ තමයි විකුණුම් ගිනුම. ඒතර විකුණුම් ගිනුමේ වැඩි පැත්ත තියෙන බැරට කියලා අගය 300ක්. එය ගිනුමේ දෙපැත්තෙම සටහන් කරන්න. බැර පැත්තේ 300ක එකතුවක් තියෙනවා. නමුත් හර පැත්තේ එකතුව 300ක් නෙවෙයිනේ. හර පැත්ත එකතුව 300ක් කරන්න ඔයාට වෙනසක් පේනවා 300. තියෙන බිඳුවක් 300න් බිඳුවක් ගියාම වෙනස 300. ඒතර මේ එකතුවට උඩින් ලියන අගය අපි නිතරම කියන්නේ ශේෂය පාගේ කියලා. එකතුවට පහලින් අපි ඒ අගය ලියමු ශේෂය ඊගේ කියලා. ශේෂය ඊගේ. ශේෂය පාගේ සහ ශේෂය ඊගේ කියලා අපි ගිනුම ශේෂ කරා. අපි තව ගිනුමක් බලමු. මේ තමයි මේ මුදල් ගිනුම. ඒතර මේ මුදල් ගිනුමේ හරට සහ බැරට අගයන් ගොඩාක් සටහන් වෙලා තියෙනවා. එහෙම ගොඩාක් සටහන් වෙලා තියෙන වෙලාවක ඔයා කරන්න ඕන වැඩි අගය හඳුනා ගන්න එක. දැන් මේකේ හර පැත්තේ අයිතම 3ක්, බැර පැත්තේ අයිතම 3ක්. ඒතර අයිතම වලින් නෙමෙයි වැඩි පැත්ත හඳුනා ගන්න එකතුව වැඩි පැත්ත. ඒතර මේ පැත්ත එකතුව බලන 350ක්. නමුත් බැර පැත්ත එකතුවට පේනවා 250. ඒතර ගිනුම වැඩි පැත්තනේ හඳුනා ගන්න අපි. එහෙනම් 350 තමයි වැඩි. මේ පැති 250යි මේ පැති 350. එකතුව වැඩි පැත්තයි හඳුනා ගන්න ඕන. අයිතම සංඛ්‍යා වැඩි පැත්ත නෙවෙයි. හරි ඒතර මෙතන එකතුව 350ක්. මේ 350 ගිනුමේ දෙපැත්තම සටහන් කරන්න. හරි සටහන් කරලා හර පැත්ත එකතුවයි බැර පැත්ත එකතුවයි සංසන්දනය කරලා ඔයාට පේන වෙනසක් කොච්චරකද? 100ක්. ඇයි? හර පැත්තේ 350 බැර පැත්තට මාරු කරාම බැර පැත්තේ තියෙන සම්පූර්ණ අගය කීයද? 250යි. සමහර ළමයි මෙහෙම වැඩ වරදක් කරනවා. හර එකතුව වෙනමයි බැර එකතුව වෙනමයි සටහන් කරනවා. ඒක වැරදීනේ. ගිනුමේ වැඩි එකතුව තමයි ගිනුමේ දෙපැත්තම සටහන් වෙන්නේ. එතකොටනේ ගිනුම තුලණය වෙන්නේ. එතකොට මේ 350න් ඉහළ තියෙන අගයන් තුන අඩු කරන්න. එතකොට ඉහළ තියෙන අගයන් තුන එකතුව 250ක්නේ. මේ 350න් 250 අඩු කරන්න ඕන. එහෙම අඩු නොකර මෙතන 250 ලිව්වත් වැරදි. 350න් ඉහළ තියෙන අගයන් තුන අඩු වෙන්න ඕන. 350න් 250ක් අඩු වුණාම වෙනස වෙන්නේ කීයද? 100ක්. ආන්නේ 100 අපි මොකද කියන්නේ? ශේෂය පාගේ ඉරි දෙකට පහලින් ලියලා අපි කියනවා ශේෂය ඉදිරියට ගෙනාව නැත්නම් ශේෂය ඊගේ කියලා. එකතුවට ඉහළින් පාගේ එකතුවට පහලින් ලියන අගය ශේෂය ඊගේ කියලා. ඊළඟට තියෙනවා බැංකු ණය ගිනුම. මේ බැංකු ණය ගිනුමේ බැර පැත්තේ 240ක්, හර පැත්තේ 240ක්. එතකොට කොහොමද සර් වැඩි පැත්ත හඳුනගන්නේ දෙපැත්තම එක වගේ? ආ දෙපැත්තම එක වගේ කියන්නේ ගිනුම තුලණය වෙලා
ඔයාට තුලණය කරන්න දෙයක් නැහැ. ඒකට ඔයා කියනවා එකතුව 246යි බැරට එකතුව 246යි හරට වෙනසක් ගිනිමෙ නැති නිසා ශේෂය පාගේ ඊගේ කියලා අපි ශේෂ කිරීමක් කරන්නේ නැහැ. මොකද ගිනුම ඉබේම තුලණය වෙලා නිසා. ඒත් මේ විදිහට තමයි අපි ගිනුම් ශේෂ කරන්නේ.